දවසක් වේවා මගේ පුංචි යාළුව හැමෝටම කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට ඔන්න මම අදත් ආවා අපේ පුංචි යාළුවන්ට ලස්සනම ලස්සන කතන්දරයක් කියලා දෙන්න පුංචි යාළුව දන්නව නේද අර පරණ කියමනක් තියෙන්නේ අටුව කඩා පුටුව හැදුවා වගේ කියන අන්න ඒක ගැන තමයි මං අද මගේ පුංචි යාළුවන්ට කියලා දෙන්න යන්නේ ඔන්න ඉතින් පුංචි යාළුවනේ महंसिये प्रतिपल එකට හේතුව කලින් කන්නේ නීගේ නිසා වෙච්ච පාඩු. ගම හාමියේ නම් මේ අඟ හිඟකම් ඉවස ගත්ත පුතුම අමාරුයි. එක දවසක් ගම හාමිනේ ගමරාල්ට කතා කරලා මෙහෙම කිව්වා. මේ ඇහුණද කවුරු හරි ගෙදරට ආවොත් ඉඳ ගන්නවත් ගෙදර පුටුවක් නැහැ. මොකක් හරි කරනවකෝ. ඉතින් මේ කන්දස් ගිරියාව නිසා ගමරාළු හිටියේ හොරීම කේන්තිය. පුටු මොන පුටුද? ඕව හදන්නේ මගේ ඔළු ගෙඩියෙන්ද යෝදියේ? කියලා ගමරාලත් කිව්වා. ඇයි යෝදියෝ? ඉඳා පාර ඇස්සන්න නැති එකේ අර අතුරු දින ඩීටි කරන් හදනෝක පුටු දෙකක් තුනක්. ගමහන්නේ කිව්වේ ගමරාල්ට අමතක වෙලා තියෙන දෙය මතක් කරලා දෙන ගම. අන්තිමට ඉතින් ගම්හාමිනේගේ උපදෙස් මත ගමරාල අතුරේ තිබුණු ඩීටික බිමට දාලා ගමේ හිටිය වඩු රාලට දීල පුටු හතරක් හදව ගත්තා. දැන් ඉතින් දෙන්නට හරීම සතුටුයි. හවසට දෙන්නත් එක තේ එකක් එහෙම බීලා පුටු දෙකේ වාඩි වෙලා කතා කර කර ඉන්නවා. ඔන්න ඉතින් මාස කීපයක් ගත වුණා. ගමරාලගේ අලුත් අස්සන්න නෙන්න කාලේ උදා වුණා. නියගයක් නැතුව අවශ්‍ය කාලෙට වැස්ස ලැබුණ නිසා අස්සන්න හිතුවටත් වඩා වැඩි වුණා. කපාපු අස්සන්න ගෝනි වලට දාලා ගෙදර ගෙනාවට දැන් ඉතින් දියන්න තැනක් නෑනේ. ඇයි ඉතින් අටුව කැඩුවනේ. පුටුඩ අස්සන්න තියන්නත් බෑනේ. උන්චාලුන්ට මතකයි නේද? අර මූඩ ගමරාලයි ගමහාමිනේ අර අටුවේ තිබ්බ ලීටික අරගෙන පුටු හැදුවා. ඉංගා උන්චාලුනේ ගමරාලටයි ගමහාමිනේටයි දැන් ඉතින් මේ අස්සන්න තියන්න තැනක් නෑනේ. දෙන්නට ඉතින් කර කියා ගන්න දෙයක් නැති වුණා. තමන් කරපු මෝඩ වැඩේ ගැන දෙන්නම දුක් වුණා. ඉතින් පුංචි යාළුවනේ මේ කතාවෙන් අපිට එහෙනවා ලොකු වාසියක් නැති කරගෙන සුළු වාසියක් වෙනුවේ කටයුතු කරන අයට අන්තිමේදී විඳින්න සිදුවන පාඩුව තේරුණා නේද යාළුවනේ? එන්න මම මේ වගේ ලස්සනම ලස්සන කතන්දරයකින් ඔයාලා හමුවට එනකම් ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ. සුබ දවසක්.